Hi friends, kommer det hem åt mig ting att jag tar Filltrix single YouTube channel එකේ තවත් එක farming video එකක් එක. ඉතින් අද විලකින් අපි කතා කරන්න යන්නේ මොකක්ද කියලා මම කියන්න පස්සේ දැන් කියන්න බෑ. ඉතින් ඊට කලින් ඔයගොල්ලන්ට පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. ඒක තමයි Filltrix single YouTube channel එකේ අපි හදන farming videos පුළුවන් තරම් ඔයගොල්ලන්ගේ යාළුවන්ට එක share කරන්න. ඉතින් මේ වෙනකන් share කරපු හැම ඔටෝම වගේ බොහොම ස්තුතියි. ඉතින් සබ්ස්ක්‍රයිබ් කවුන්ට් එක චුට්ට වැඩි වෙනවා. ඒ හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් පුළුවන් තරම් ෂෙයා කරන්න, ෂෙයා කරු හැමෝටම මගේ බොහොම ස්තුතියි. මට ඒක ගොඩක් වටිනවා මේ විදිහට ඔයගොල්ලෝ ෂෙයා කරොත්. හරි, අපි අද වීඩියෝ එකට. හොඳයි, මේ වතුර බෝතලයක් කියවෙ නෙමෙයි, මොකක් හරි කොටසක්. කොහොම නමුත් මම අද කතා කරන්න යන්නේ මෙන්න මේ කොටස ගැන. මොකද්ද මේ කොටස? මේකට මොකද්ද නම? අපි කතා කරමු මේ ගැන. මේකේ නම වෙනවා ලෝ ලෝඩර්ස්. මතක විදියට ආයෙක තමයි ලෝ ලෝඩර්ස්. ඉතින් මේකෙන් අපි මොනවද කරන්නේ? වැඩි දෙයක් නැහැ, ගිල්ල ෆාම් එකේ ලස්සන්ට තියාගන්නවා. නෑ, වැරදුනා, ලස්සන්ට තියාගන්න. ඉතින් මේකත් අපි ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකක් විදිහට යූස් කරනවා. අපි ට්‍රාන්ස්පෝර්ට් කරන මේකේ crops. Nah, crops to me. But you are ready. I think we can transport currently. Wahane. Tawatuahane. Think method of the Mokata that we made it a Venama. May Wahane transport currently. Hey, to a Samar Wahan or a tire name. A name and a me. The method of young shop pegata, shop pegata gilaman, then got a large tractor. Think my tractor that came on, shoot, tuck made this cruel Karaganiati. සමහර වාහන තියෙන ඕන පේ නැති කිලෝමීටර් 40යි. ඉතින් සාමාන්‍යයෙන් ටික දුරක් යද්දී අපිට එපා වෙනවා. ඉතින් මේ වගේ වෙලාවට අපිට පුළුවන් මේ වගේ ලෝ ලෝඩර්ස් යූස් කරන්න. ඉතින් මම මේ විදිහට ෆොරෙස්ටරි මැෂින්ස් වලට ගියොත් අර පේන ඇති පළවෙනි එක හොඳ ස්පීඩ් එකක් තියෙනවා. කොහොම නමුත් දෙවෙනි එක කිලෝමීටර් 20යි පැයකට. ඇත්ත පැන්නේ මේ කරන්නට බා. ඊට පස්සේ මෙන්න තියෙනවා කිලෝමීටර් 15 එක. දෙකනේ මේ ඔක්කොම ලැම්බෝගිනි ෆෙරාරි වාහනත් පාස් කරන වේගය. ඉතින් මේ විදිහට තියෙනකොට අපිට එක දැනගෙන තව දැනකට ට්‍රාන්ස්පෝර්ට් කරන්න ගියාම එපා වෙනවා. ඉතින් අන්න ඒකට එක පිළිමක් කියලා තමයි අපිට මේ ලෝ ලෝඩර්ස් හම්බ වෙලා තියෙන්නේ. ඉතින් අපි මේකට කොහොමද අපි වාහනයක් ලෝඩ් කරගන්නේ? ඉතින් අපි බලමු මේක. ඉතින් ඒකට මම දැන් ගන්නවා ට්‍රැක්ටර් එකක්. හොඳයි, මේ තිරේ මම ගත්ත ට්‍රැක්ටර් එක. ඉතින් මේක සාමාන්‍යයෙන් ට්‍රැක්ටර්ස් වලට වඩා ගොඩක් දුරට වෙනස්. ඒ වගේම මේකේ පවර් එක, එහෙම නැත්නම් හෝස් පවර් එක ගොඩක්ම වෙනස්. ඉතින් ඇතැම්ක ගොඩක් වැඩි. ඉතින් ඒ නිසා තමයි මේකේ ස්පීඩ් එක අඩු වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් දුරට ඔයගොල්ලෝ එකම ෆීල්ඩ් එක, එහෙම නැත්නම් මම මේ ට්‍රැක්ටර් එක රෙකමන්ඩ් කරනවා. මොකද ට්‍රැක්ටර් එක කියලා මම ඉස්සරහට යනවා. ඉතින් මම මේ විදිහට ස්ක්‍රෝල් කරගෙන යනකොට ඔගොල්ලන් බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ MT700 series කියන මෙන්න මේ ට්‍රැක්ටර් එක. ඉතින් මේක ඔගලොන්ට ගොඩක් දුරට බර දේවල් අදින්න යූස් කරන්න පුළුවන් කියලා මට කියන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් බර දෙයක් සාමාන්‍යයෙන් ඔගොල්ලෝ වැඩ කරනවා නම් දැන් මේකේ පේන විදිහට මේ ස්ට්‍රක්චර් එක පැච් මැප් එක. ඉතින් මේ අනුව 1 2 3 4 5 6 7 8 කියලා මෙතන දැන් මැප් තියෙනවනේ. ඉතින් මේ ෆීල්ඩ්ස් තියෙනවනේ. ඉතින් මේ ෆීල්ඩ්ස් වල ඔයගොල්ලන්ට පුළුවන් මේ ටිකේ විතරක්, එහෙම නැත්නම් මම දැන් ඔයගොල්ලන්ට කියපු මේ ෆීල්ඩ්ස් වල විතරක් ඔයගොල්ලෝ පම්බරේ වගේ කරගෙන යනවා. අන්න ඒ වගේ වෙලාවට වඩ පුළුවන් එතනට ගිහලා මේ ට්‍රැක්ටර් එක තියන්න. ඉතින් අපි බලමු කොහොමද මේ විදිහට ලෝඩ් කරන්න කියලා. මම මේ ලෝ ලෝඩර්ස් ගැන වීඩියෝ එකක් කරනවා කියලා ට්‍රැක්ටර් එක ගැන කියවනවා ගණන් ගන්නවා. මට ඒක කියන්න හිතෙච්ච නිසා කියලා දැම්. ඉතින් F1 ප්‍රෙස් කරොත් ඔයගොල්ලන්ට පුළුවන් මේකේ තියෙන විශේෂම දෙයක් බලා ගන්න. ඉතින් ට්‍රැෆික් එකක් චුට්ටක් වැඩි කරමු නේද? ඉතින් මේ විදිහට පාක් කරනවා මහපාරේ. හොරන්නේ මහපාරේ පාක් කරමු. ට්‍රැෆික් එක චුට්ටක් වැඩි වෙච්ච එකයි. ට්‍රැෆික් එක මම පුළුවන් තරම් වැඩි කරලා බලුවා. පොලිසිය මාවත් කරනවා මේ වැඩ නැහැ. ඒක ඒවල කියන්නේ. පොලිස් කාර් එකක් දැක්කේ නැහැ. හරි, කොහොම නමුත් ඔයගොල්ලන්ට පුළුවන් ලෙෆ්ට් ක්ලික් එකේ මේ විදිහට ඔය කොටස, එහෙම නැත්නම් මේ පිටිපස්සේ කොටස මේ විදිහට අන්ෆෝල්ඩ් කරන්න, එහෙම නැත්නම් දිග වැඩි කරන්න. මොකටද දිග වැඩි කරන්නේ? එකපාර ගොඩක් වාහන ට්‍රාන්ස්පෝර්ට් කරන්න. ඉතින් මෙතනදී ඔයාලට දැන් ඇති වෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේකේ
වාහනයක් ලෝඩ් කරගන්න කියලා. ඉතින් වාහනයක් ලෝඩ් කරගන්න ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ පොඩි වැඩක්. හොඳයි. දැන් මෙතනදී ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන බලද්දී ඔයාලට පේනවා ඉතින් මෙතන පයින්ම තියෙන ට්‍රැක්ටර් එක. ඉතින් මම මේ විදියට G press කරොත් ඔයාලට පේනවා ඉතින් ඔතන කොටස් දෙකකට මේ විදියට මාරු වෙනවා. ඉතින් මෙතන ඇටච් වෙලා තියෙන කොටස් දෙකක්. එකක් ඔය ඉස්සරහම තියෙන තව කොටසක්. ඒ වගේම ඊට පස්සේ තවත් කොටසක් තියෙනවා. ඉතින් මම මේ විදියට දෙවෙනි කොටස තෝරගෙන Q press කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට කොටස unfold වෙනවා. ඉතින් මේ විදිහට unfold වෙන්නේ ඇයි කියලා දැන් ඔයගොල්ලෝට දැනගන්න පුළුවන්. මම ඉතින් ට්‍රැෆික් එක වැඩි කරනවා කියන එක මට වගේ කමක් නැහැ. ඔහොම තිබිච්ච දේ ට්‍රැෆික් එක වැඩි වෙච්ච දේ තව ටිකකින් මම වැඩි කරනවා. කොහොමද වැඩි කරනවාද ට්‍රැෆික් එක? හොඳයි. ඉතින් මම මේ විදිහට unfold කරලා ලොරිය කැලේ පාක් කරනවා. හරිද? පාරේ පාක් කරන්න එපා. මේ විදිහට කැලේ පාක් කරනවා. කැලේ පාක් කරලා ඉතින් මම මේ විදිහට වෙලා මේ ට්‍රැක්ටර් එක උඩට sorry ට්‍රැක්ටර් එක ඇතුළට නගිනවා. ඊට පස්සේ මම මේ විදිහට ට්‍රැක්ටර් එක මූව් කරනවා මේ විදිහට අදාළ ලෝඩර් එක උඩට. ඉතින් මේ කිලෝමීටර් 40 බාන්නේ අපිට පුළුවන් තව ටිකක් වේගෙන්ම ට්‍රාන්ස්පෝර්ට් කරන්න. දැන් ඔයගොල්ලන්ට තේරෙන තිය ලෝ ලෝඩර්ස් වල තියෙන වටිනාකම. ඉතින් ගොඩක් දුරට මේ ලෝ ලෝඩර්ස් ගැන ගොඩක් අය හොයන්නේ නැහැ. අනේ ඉතින් මම මේ වීඩියෝ එක වෙනම ඔයගොල්ලන්ට කරේ. ඉතින් මේ විදිහට ඩ්‍රොප් Q press කරලා මේ විදිහට අපේ වාහනේ චුට්ටක් උස්ස ගන්න. ඉතින් Q press කරේ නැත්නම් ඔයගොල්ලන්ට වෙන ඇති ගොඩක් දුරට එක පාත් වෙනවා. ඉතින් Q press කරාට පස්සේ අපි මේක උස්සලා මේ විදිහට අරගෙන යන හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට අපි සාමාන්‍යයෙන් ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ. ඉතින් ගොඩක් වේගයෙන් අඩු වාහනවල විතරයි මේක අපි යූස් කරන්න ඕනේ. ඉතින් මේ වගේ වෙලාවක ඔයගොල්ලන්ට පුළුවන් මේ කොටසත් චුට්ටක් මේ විදිහට ලං කරගන්න. ලං කරගන්න උඩ පරිස්සමෙන් වාහන දෙකක් තිබ්බොත් එකක් වැටෙන්න පුළුවන්. අපර වෙන්නේ ලොරියක් තියෙන පිටිපස්සෙ. හරි. ඉතින් මේ විදිහට පුළුවන් ට්‍රාන්ස්පෝර්ට් කරන්න තවත් වාහනයක්. ඉතින් අපි මේක අන්ලෝඩ් කරන විදිය කියන්න ඕනේ නැහැ කියලා මට හිතෙනවා. ඉතින් අන්ලෝඩ් කරන විදිය ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. ඉතින් අපි කැමති විදිහට මේක හරවලා පිටිපස්සේ ඔයගොල්ලන්ට මේක තියාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතන වාර දැන් පේන විදිහට කිලෝමීටර් 40ක් යන මේ වාහනේ ඉතින් ලොරියත් එක්ක සමහරවිට වෙනස් වෙන පුළුවන්. ඉතින් කිලෝමීටර් 40ක් යන මේ ට්‍රැක්ටර් එක අපිට අරගෙන යන්න පුළුවන් තව ටිකක් වේගයෙන්. ඒ කියන්නේ ඒ ලොරිය වේගයට අනුව අපිට මේක අරගෙන යන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලෝ ගොඩක් කරගෙන තියෙන ඉතින් වැඩක සිලිතුර Filltrix කියන YouTube channel එක subscribe කරලා ළඟ තියෙන bell icon එක all දීලා අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක බලලා ඔබට බොහොම ස්තුතියි. හැමෝම තවත් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට සුබ දවසක්.